या स्टार्टिंग फ्रॉम द पेज नंबर 7 पे अभी हफ्ते में पेपर पढ़ेंगे हम। या द लेफ्ट हैंड साइड एक वांगे द बैक पेज नंबर 7 लेफ्ट हैंड साइड वी हैव अ टॉपिक कॉल्ड सिमिलर्स අපිට මාතෘකාවක් තියෙනවා සිමිලර්ස් කියලා සමාන වචන ගන්න දෙයක් so we can the topic is Bert bumps his head කියලා තියෙනවා bumps කියලා කියන්නේ ඔළුව වදිනවා කියන එක එන්නේ මේ ඉන්ටර්නෙට් අඩු Bert bangs his head කියලා තියෙනවා bangs කියන්නේ වද ගන්නවා කියන එක so the two sentences are similar sentences මේ දෙක සමාන වාක්‍ය දෙකක් අර්ථය සමානයි හරි එතකොට පහල තියෙන පුතේ පුංචි වැඩක් කරන්න මෙතන there are five words වචන පහක් තියෙනවානේ like friend toy gift bike නැවතිනෝ pal cycle person falsehood play right so you want to write a sentence like this na idiri vakya kiyanna thiyenne apita lie ekata hoya ganna samana wachanaya lie kiyanne falsehood kiyana eka lie means the same as a falsehood ilagada wenas wenna ne vakya ratawa ekai vakya ratawa wenas wenna ne same pattern enne me tika wenas karanna ne api deve kiyanne friend means the same as a kiyala uttarayak metenin hoyanna hari api karamu eka like කියන එකට සමාන වචනේ falsehood එක තියෙනවානේ අපි වලින් කරගම් බලන්න friend කියනකොට සමාන වචන එන්නේ pal කියන එක නේ friend is similar to pal so you are writing friend means the same as a pal toy plaything gift present bike cycle So third one, all right. Toy means the same as a plaything. Gift means the same as a present. Bike means the same as a cycle. So 5 marks for writing, 5 marks for reading. අපි යම් පුතේ පහලකට 6 to 10 එකත් කරමු.
ඒ විදිහමයි වන්න බාන්න answer කියන එකට means the same as reply. දැන් පොඩ්ඩක් වෙනස් රටාව නේද? කලින් තිබුණු වාක්‍ය රටාවට වඩා මේක ලේ දෙන විදිය වෙනස් means the same as. ඔයක දාලා නැහැ. means the same as reply bump raise help hurry everything hand bang reply assist hasten lift අපි එක ලින්ක් කරමු බලන්න help කියන එකට එන්නේ assist කියන එක answer එකේ තියෙනවා answer reply කියලා තියෙනවා raise එකට lift එක එන්නේ bump එකට bang hari hasan bump එක කියන්නේ switch ස්ථාන යන්නේ නැත්නම් පහරක් කියලා කියන්නත් පුළුවන් ඒ වගේ මෙතන bang කියන්නේ පහරක් අදිනවා කියන එකනේ රේස් ඔසවනවා හෙල්ප් උදව් කරනවා හරි කියන්නේ ඉක්මන් කරනවා කියන එක So they are also writing 5 marks reading 5 marks හරි සරි වැඩි ඉවරයි අපි යනවා page number 2 වලට පුතේ දෙවෙනි පිටුවට එක මොහොනා මම මේක අපි කරන්නේ නැහැ නේද නැහැ ओके प्रमात्र को तीनो वर्ड्स विथ मोर देन वन मीनिंग समारा वचन तीनो एक कट अर्थ की पैर तेरुं की पैर ना किन्ने पुलवा सो सम वर्ड्स हैव मोर देन वन मीनिंग बांग्लादेश वाला गान ना व्हेन वी वेंट टू विजिट एन ओल्ड टिन माइन इन कॉर्नवॉल इन माइन के न पता लग किया ना द रेड टॉवल इज माइन රතු තුවාය මගේ කියන්නේ දැන් මයින් කියනවා තේරුම් දෙකක් තියෙනවා එකක් පතල එහෙම නැත්නම් මගේ කියන එක මෙන්න මෙතන වචන ටිකක් තියෙනවා නේද ඔයගොල්ලන්ට so here you have 1 2 3 4 5 10 words වචන 10ක් තියෙනවා මේක ඉස්සරහ ලියන්න බලන්න සිංහල තේරෙන්නේ දැන් බ්ලයින් කියන්නේ මොකක්ද මේක වචනයක් දන්නව නේද ඔයගොල්ලෝ අන්දයි කියන එක බ්ලයින් කියන්නේ එක තේරෙම තමයි අන්ද කියන එක ලියන්න felt foot long mean ring rock suit top trunk
හරි අපි එක තේරුම බලමු ඉස්සෙල්ලා බ්ලයින්ඩ් කියන්නේ අන්ධ කියන තේරුම තව තේරුම කම්බුරණ කමක් නැහැ ඒක තියාගන්න බ්ලයින්ඩ් කියන්නේ අන්ධයි ෆෙල්ට් කියන්නේ දැනුණා කියන එක ෆීල් එකේ පාස් ටෙන්ස් එක ෆෙල්ට් F E L T ෆෙල්ට් සබර දෙනවා ෆුට් කියලා නේද ෆුට් කියන්නේ අඩියට කියනවා නේද අඩිය ලොන් කියන්නේ දිග මීන් කියන්නේ තේරුම අර්ථය කියන එක රින් කියන්නේ මුද්ද රොක් කියන්නේ පර්වතය නේද පාෂාණය පර්වතය ගල කියන එකනේ सूट सूट खबाया So you can try to fill these blanks. මේ හිස්තැනක පුරවන්න බලන්න අපිට වචන set 10ක් තියෙනවා. Okay the first one. The dress is too histhana so I must shorten it. මේ ඇඳුම මේ වගේ. ඉතින් මම මේක කොට කරන්න ඕන. I often histhana for holiday in Spain. මම ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න හරි මාස. එතකොට පළණකින් කියන්නේ මේ ඇඳුම දිග වැඩි. මම ඒක කොට කරන්න ඕන කියලා. ඉතින් එන්න මොකක්ද උත්තරය? long කියන එකනේ. මෙන්න මේක. දැන් මම අනිත් තේරුමත් හම්බුනානේ. ඒක තේරුමත් තමයි දිගයි කියන්නේ. අනිත් එක I often long for a holiday කියන්නේ ආසයි කියන එක. දැන් ඒ තේරුම පුතේ මෙතෙන්ද ගන්න පුළුවන් ඕගොල්ලෝ නේ. දිග අනිත් තේරුම කැමති, රුචි, ආසයි කියන එක. හරි. පුරවන්න. පුරවනකොට ඕලන්න තව තේරුමක් හම්බ වෙයි. කරන් බලන්න. දැන් අනිත් තුනක් පිළිතර දෙන්න.
often the miss හරි අපි චුට්ට බලමු දෝ කරන්න අන්ද මිස කියන ලෝභය was to buy food for himself yeah කෑම ගන්න ලෝභයිනේ කියන්නේ some words සමහර වචන වල තේරුම අනික වචන වලට සමානයි කියන්නේ ගන්න තේරුම් දෙයක් හම්බවන්නේ නැහැ එක ස්ථානක් අල්ල ගත්තා නම් හරි mean කියන්නේ ලෝභය නැත්නම් ලෝභයි කියන එක අනික අර්ථය තේරුම කියන එක third one I think this will මම හිතනවා මේ ඇඳුම වලට ගැළපෙයි කියලා හෙන්රි ඇඳගෙන හිටියේ නිල් පාට කබායක් මෙඩින් එකට කපට් එකට යටින් under the carpet එකට යටින් තියෙනවා layer තට්ටුවක් උඹ මෙන්න මේව තට්ටුවක් මුහුවිලි තට්ටුවක් තියෙනවා කමල් අසනීප වුණා අසනීපයක්ද කමල් අසනීපයක්ද දැන්නේ ඉතින් එයා කලින් නිදාගන්න ගියා felt කියන්නේ අන්ද මනුස්සයෙකුට pain නැහැ එයා තිරරෙදී ඇදලා ජනේලෙ වැහුවා blind කියන එකනේ mom packed the for the holidays amma nimaduwa yanda pettagama pack කරලා ගත්තා අලියා මරිස් ගෙඩිය ගත්තේ මෙන්න මේකෙන් එයාගේ හොඬ වැලි ද තව තේරුවා මේ වෙන තේරුම් තුනක් අපිට එනවා අලියාගේ හොඬ වැල පෙට්ටගම ගහක කඳ ඒ හොන දෙයක් ට්‍රක් there was a hostel at the කඳ මුදුනේ hostel එකක් තිබුණා हॉस्टल
එකක් තමයි පාමුල කියන එක අනිත් එක කකුල නැත්නම් අඩිය කියන එක. කරුණාකරලා සීනෝ නාද කරන්න. එමා හැම ඇඟිල්ලකම මුද්දක් පැලඳගෙන හිටිය. On the beach was a huge mirale tibunala po parvataya jain daruwawa nalawala nidikara rock kiyade rock kiyanne nalawana paddana kiyala Last one, one name, Humpty Dumpty was sitting on top of the wall. Uda kiyanne eka anith top ekak yanne bambare. Red top was spinning round and round. Bambare correct correct thibuna kiyana eka. So reading 10 mark 20 marks. Reading wala lakunu 20ක් දාන්න වාක්‍ය 20ක් කියවන ඔයගොල්ලෝ. And writing 20 marks. මේ වටත් ලකුණු 20ෙන් හම්බෙන්නේ හරියට දාගන්න. මේ මොකක් නෝයි වැඩ දෙන්නේ සල්. We can go to the part B. Make it as a homework. How long is a homework? Get it with this. Okay, Kian, make up sentences to show. Waki hada, waki dahaya khadan bina. Terun deka kian nani kwa chan. Box kian nani gattam khadan dictionary box kian nani terun deka. Letter kian nani terun deka. Wood kian nani kwa terun deka. Stick. තේරුම් දෙක මැච් තේරුම් දෙක ඊළඟ මැච් කිව්වම ගිනි කුරටත් මැච් කියලා කියනවා තරංගයටත් මැච් කියලා කියනවා නැත්නම් යාකරනවටත් කියලා මැච් කියනවා ඒක තේරුම් කීපයක් තියෙනවා so you want to make two sentences each වාක්‍ය දෙක ගානේ ටිකකින් හදන්න ඕන so that's a homework okay we can go to the page number 15 අපි යනවා 15 වෙනි පිටුවට there's a story called tsunami මම එක පාරක් අක්දල කියවන මාන පුතේ අනේම කියවන්න Right. Topic is tsunami, not the tsunami. On 25th December 2004, that's Hatare, December mass 21st in the massive, Tirunia Gandona, massive Kiane, the Venta, the Vishala Kianaka. Undersea earthquake, undersea Kian Muhudi Attakianaka, undersea earthquake, Bumikampawak. Was recorded in the Indian Ocean. Was recorded kiyanne vartha una. Indianu sagara kalape. The earthquake produced the tsunami. Earthquake ekak heduwa. Earthquake nisa athi una tsunami tattaya. A series of giant waves. Series kiyanne ekapela pelatama giant waves yoda rally
hit the coastal areas. Hit කියන්නේ ඇවිල්ලා වැදුනා පහර දුන්නා. The coastal areas. වෙරළ තීරය, වෙරළ ප්‍රදේශය of Indonesia, India, Thailand and Sri Lanka. Indonesia, India, Thailand, Sri Lanka වෙරළට ඇවිල්ලා වැදුනා. The height of the waves. මේ රැලිය වල උස recorded more than 15 meters. මීටර 15කටත් වඩා උසයි කියලා තමයි කියුවේ. A tsunami is caused, tsunami ඇති වෙන්නේ by an earthquake. එක්ක භූමිකම්පාවකි. Or volcanic eruption. Volcanic කියන්නේ ගිනි කඳු, eruption කියන්නේ පිපිරීමක්. Volcanic eruption on the seabed. Seabed කියන්නේ මුහුදු පතුල. මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් එහෙම නැත්නම් ගිනි කඳු පිපිරීමකි. Most houses hit by tsunami. Tsunamiyen pahara wedunu boho nivasa were washed away. Hodagena giya. Mudirama hodagena giya. Many schools, goda pasal, hospitals, rohal were damaged. Ewa ala bahani una. And thousands of people lost their fishing industry. Dahas gana minisunta ounge jeevana divara karmaante nathi una. And coastal roads, perala thire parawal, kochi parawal wrecked. Wreck kiyanne abalan vela giya kiyana eka. Those problems were the effects of the tsunami. Those problems were the effects of tsunami. If it's kind of balapam kiyanneka. Ewa tamai tsunami wala balapam kiyala kiyanne. Right, apita thiyena prashna kipayak. Pahinne thiyenne ne. There are 5 questions. Api uttara liyemu. Meka first two පටන් ගන්න විදිය තියෙනවා පළවෙනි එක අ එකෙන් පටන් ගන්න ඕනේ දෙවෙනි එක අ සුනාමි කියන එකෙන් පටන් ගන්න හරි කරන් බලන්න third එක යහන්නේ causes කියන්නේ හේතු හතරවෙනි එක යහන්නේ effects කියන්නේ බලපෑම් let's see
So the first question is, what was recorded in the Indian Ocean? Indian Sagare Varta Unia Mukakda. Akim Patangani, a massive undersea earthquake. A massive undersea earthquake. Second, what is tsunami? A tsunami is a series of giant waves. Tsunami akira kyanne? Series of giant waves. Tsunami is a series of giant waves. Right, two causes of tsunami. Tsunami වලට හේතු දෙකක් අපෙන් අහනවා. එකක් තමයි earthquake කියන එක නේද පුතේ. And earthquake එහෙම නැත්නම් volcanic eruption on the seabed කියන එක නේ. Effects ඇහුවොත් බලපෑම් මිනිස්සු මැරෙන්නත් පුළුවන්. මේක කතා කරලා නැහැ මිනිස්සු මැරෙච්ච කතාව. ගොඩක් මිනිස්සු මැරුණා මේකේ. Houses washed away, schools, hospitals were damaged, people lost their fishing industry, roads and railways were wrecked. Evage dekak ganna puluwa. Name two countries affected by tsunami in 2004. Indonesia, India, Thailand, Sri Lanka. So 5 marks. Lakunu pahak kambe no. Mane inde. Ekatai dekata ekak gane. Hataradat ekak. Tungini ekata dekai. Pasthini ekata dekai. रीडिंग दागा लखनऊ दाया 10 marks फॉर रीडिंग वी आर गोइंग टू द पेज नंबर 17 अभी 17 पिटोटे आना හරි අපි මාතෘකාව parts of speech කියන එක එතකොට අපි දන්නවා we know that to make a sentence වාක්‍යයක් හදන්න we must use words ඔය වචන පාවිච්චි කරන්න ඕන words belong to different parts වචන එක එක වර්ග තියෙනවා සමහර noun සමහරව නාම පද සමහර verbs සමහරව ක්‍රියා පද Some adjectives, nama visheshana kiyala api kiyana. Some adverbs, kriya visheshana kiyala kiyana. Some conjunctions, sambandhaka pada. Some pronouns, sarvanama. Me wage vivida bu wacana kaanda apita dakinna hamba. Dan me thiyenne puthe part 1 eke wacana kaanda 6ak. Eke theruma thiyena dakunu patte patala wala thiyenne. Idi gahala ya karaganna balanna. Nouns kiyanne mokadda kiyala hoyanna metana. Verbs kiyanne monada kiyala hoyanna. Link it. Karma yoga.
හරි බලමු අපි එතකොට nouns කියන්නේ naming words වලට නම් කරන වචන verbs කියන්නේ action words නේ ක්‍රියාවචන adjectives describes the nouns adverbs describe the verbs ක්‍රියාපදයක් ගැන විස්තර කරන එක තමයි adverb එක conjunctions joining sentences සම්බන්ධක පද වාක්‍ය දෙක සම්බන්ධ කරනවා pronouns නාම පදයක් වෙනුවට භාවිත කරනවා use instead of nouns सिक्स मार्क्स लखनऊ हाई पार्ट टू के डैम अभी कर रहा हूँ इतने बोलते इतनी गहरा तीनों बच्चे ने मुकदमे के लिए